වෙලාව නැති නිසා වේගෙන් කියවන්න සිද්ධ වෙනවා. රජය 20 වෙනි සංශෝධනය, ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවත් සමහර කරුණු අපි දකිනවා කෝට්ටුවේ ලේකම්තුමා ඇතුළු කෝට්ටුවේ විශාල පිරිසකුත් විවේචනයට ලක් කරනවා. ඔවුන් ඒවා පිළිගන්නේ නැහැ. සමහර සංශෝධන සාධනීය භාවයක් පෙන්වනවා. දිට්ඨ පුරේෂයන්ට පාර්ලිමේන්තු ඒමට නොහැකි වීමට ගේන සංශෝධනය සහ විගණන කොමිසම අල්ලස් කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම නැවත ගෙන ඒමට ගන්න ක්‍රියාමාර්ග සාධනීයයි කියලා මා හිතනවා. නමුත් මේ කොමිසම් සභා පත් කිරීමේදී ජනාධිපතිතුමාට ඇඟිලි කැසීමට ඇති හැකියාව අඩු විය යුතු කියන මතය මම ඉන්නවා. අගමැතිගේ උපදෙස් මත අමතිවරු පත් කළ යුතුය ඉවත් කළ යුතුය යන්න සහ ජනාධිපති අමාත්‍යාංශ තබාගත නොහැකි යන සංශෝධන වලට ජනමත විචාරණ අවශ්‍යයි ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීම මීට කලින් 19 සහ 20 ගෙනාවු අවස්ථාවල සිදු නොවුණත් මේ වෙලේ ඇති වෙලා තියෙන එක ගැන මට පුද්ගලිකවම පොඩි ප්‍රශ්නාත්මක ලකුණක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව වලට එරෙහිව කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන ගෙනීමට හැකියීම ව්‍යවස්ථාවේ ඇති විශාල හිඩසක් හැටියට ප්‍රශ්න සාගත දෙයක් හැටියටත් මම දකිනවා. අවසානයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම හැමදාම සිදුවෙන නාඩගමක් මිස රට කරවන දූෂිත දේශපාලුවන් හා දූෂිත දේශපාලන සංස්කෘතිය මෙයින් කවදාවත් වෙනස් වෙන ක්‍රියාමාර්ගයක් ගන්න බවක් පේන්නේ නැහැ. අද අපේ රට කඩා වැටලා ජනතාව කන්න බොන්න නැතුව ඉන්න වෙලෙත් මේවා හරහා බලේ රැඳීමට ආ බලයට පැමිණීට පාර කපා ගැනීමට දරන උත්සාහයන් මම පිළිකුලෙන් හෙලා දකිනවා. මේවා වෙනකොට අනිත් පැත්තේ සමහරු නැවත නැගිටින්න සූදානම් වෙනවා. නැවත නැගිටිමු කියලා කොර ගහ ගහ රට වටේ යනවා. මුළු රටම හොරා කාලා ජනතාවගේ ජීවිත විනාශ කරපු පවුල තාමත් බලලෝභී කමෙන් පෙළෙන වග අපට දකින්න පුළුවන්. ජනතාව අනාගත පරම්පරා ගැනවත් හිතලා මොවුන්ට නොරැවටි ඉන්න කියලා මම ආයතනය කරනවා. පාට පක්ෂ ભેදයකින් තොරව මේ යුතුකම ඉෂ්ට කරන්න කියලා මම මේ රටේ ගෞරවනීය ජනතාවගෙන් ආයතනා කර ඉල්ලා සිටිනවා. පසුගිය දවස්වල ගල් අඟුරු ටොන් 63කින් ගල් අඟුරු ටොන් 63 ලක්ෂයකින් එක ටොන් එකකින් ඩොලර් 5000 ගානේ හොරකම් කරන උත්සාහ කරා. ඒක කැබිනට්ටුව මැදිහත් වෙලා නැවතුණා අපි දැක්කා. එතන කරන්න ගියපු වංචාව රුපියල් කෝටි 1182ක්. මේකෙන් පේන්නේ අපට රාජපක්ෂරු හා ඔවුන්ගේ ගෝලයෝ රට අතු ගෑවිලා ගියත් ජනතාව කුසගින්නේ හිටියත් හොරකම නවත්තන්න සූදානම් නැති බවයි. බලශක්ති ඇමති තරුණ ජනසම්පන්න ඇමති කෙනෙක්, අධ්‍යාපනයක් තියෙන ඇමති කෙනෙක් එතුමා ඊට උනන්දුවේ මේවා ගැන කතා කරනවා. නමුත් අපට පේනවා එතුමාටත් මේ පක්ෂයේ පොහොට්ටු පක්ෂයේ තියෙන නායක දූෂිත නායකින්ගේ ග්‍රහණයෙන් ගැලවෙන්න බැරුව ප්‍රශ්න වලට මුහුණ දෙනවා වගේ අපට ඉතා පැහැදිලිව පේනවා. මම විදේශගත රටට ආදරේ ලාංකිකයන්ගේ නිල්ලා සිටිනවා. දූෂිතයන් එළවනකම් මේ රටට ප්‍රේෂණ එවීම නවත්තන්න කියලා. එතකොට සමහරු කියාවි සබර්ලාල්ට මම ෆීල්ඩ් මාෂල් මට වැටුපත් හම්බෙනවා, ෆීල්ඩ් මාෂල් පඩිත් හම්බෙනවා, වරප්‍රසාදත් හම්බෙනවා, ඒකන්ද අපට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මම මතක් කරන්න කැමති මට හමුදාපතිගේ විශ්‍රාම වැටුප ඇරෙන්න වෙන කිසිම වරප්‍රසාදයක්වත් වැටුපක්වත් ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙන්නේ නැති වගේ මම මතක් කරන්න ඕනේ. දූෂිත දේශපාලුවන් එළුවීමට ඇති එකම මාර්ගය අරගලයේ පවණයි කියලා මා තරයේ විශ්වාස කරනවා. පාට පක්ෂ ભેදවලින් තොරව නිර්පාක්ෂිකව මේ රටේ සියලු දෙනා මෙම උතුම් ජනතා විප්ලවය වෙනුවෙන් නැගී සිටලා අපේ අනාගත පරම්පරාවට ජීවත් වෙන්න පුළුවන් වෙන්න මාතෘ භූමිය බේරා ගනිමු කියලා මම ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ආයාචනා කරලා ඉල්ලා සිටිනවා. අරගලයට නායකින් අවශ්‍ය නැහැ. අරගලයට අවශ්‍ය අඩිතාලම පමණයි. මේ අඩිතාලම ගොඩනැගීමට මේ රටේ ඉන්න විද්වතුන්, නීතිඥවරු, වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ, නොයෙක් කෘතිය වේදීන්, විශ්‍රාමික රණවිරුවන් ඇතුළු මේ සියලු දෙනාම නිර්භීතව නැගී සිටින්න ඒ නැගී සිටීම හරහා අරගලය මර්ධනය කිරීමට ගෙනියන දූෂිත ක්‍රියාමාර්ගයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් අපට මේ අරගලයට නැත්නම් නිර්පාක්ෂික ජනතා අර විප්ලවයට ලබා දෙන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා. දැන් මේ රටේ සමහරු කියනවා දැන් රටේ පෝලිං නැහැ කියලා. පෝලිං නැති උනේ තෙල් ආපු හින්දාවත්
ගෑස් ආපු හින්දාවත් නෙවෙයි කූපන් ක්‍රමයක් දීලා ජනතාව පෝලිං වල රස්සිය අඩු නොවී ටිකක් අරගෙන ගිහිල්ලා ජීවත් වෙනවා ඊට අමතරව ඒ වගේ මිල අධික නිසා ජනතාවට තෙල් තිබුණත් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා එතකොට පෝලිං නැති නිසා රනිල්ට අවස්ථාවක් දීලා බලමු කියන කොළඹේ ඉන්න සමහර බුද්ධිමතුන්ට පොසතුන්ට මම ගෞරවයෙන් මතක් කරලා දෙනවා තමුන්නාසෙලාට හොඳ ගයක් තිබුණ පළියට වාහන දෙක තුනක් තිබුණ පළියට හොඳ හෝටලයකට ගිහිල්ලා කන්න බොන්න සල්ලි තිබුණ පළියට තමුන්නාසෙලා ගෙදරින් එළියට ආව නැවත ජීවත් වෙන්නේ මේ කඩා වැටිච්ච දුප්පත් රටේ බව තමුන්නාසෙලා මතක් කරන් දෙපා තමුන්නාසෙලා එළියට ආවම තමුන්නාසෙලාට මුණ ගැහෙන්නේ ජීවත් වෙන්නේ සිද්ධ වෙලා තියෙන්නේ අන්ත දුප්පත් මිනිසුන් අතරේ බව තමුන්නාසෙලා මතක් කරන් දෙපා මේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3500ක් කියලා කියනවා ඒකෙන්ම තේරෙනවා ලෝකයේ අනිත් රටවල් ඩොලර් 50000යි ඩොලර් 45000යි ඒ රටවල් අතරේ ඉන්නකොට අපි නිකන් තුවාලේ වණවෙච්ච හිඟන්නේ තත්ත්වයට පත් වෙච්ච රටක් කියලා මේ රටේ ඉන්න බුද්ධිමතුන් පොසතු තේරුම් ගන්න ඕනේ ඒකාන්ත මේ රට පාසුකම් වලින් තොරයි මේ රටේ ජනතාවට ඇඟට සාහනයක් ඇතුවට ජීවත් වීමට ජනතාවට පවුලක් සමග කාල බීලා අතපය දිගෙරලා ජීවත් වීමට පුළුවන් රටක නෙමෙයි අපි ඉන්නේ කියන එක ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙන මම මතක් කරන්න ඕනි ස්තුතියි මේ වෙනකොට මේ රටේ ජීවන වියදම දරා ගන්න බැරි මිනිස්සු 185ක් පමණ ඉන්නවා ඒක රහසක් නෙමෙයි ඒ අතරේ අපි දකිනවා මේ රටේ ජනතාවට මේ 185 පණු ජනතාවට දැන් තුන් වේල කන්න බෑ කෑම කන්නේත් හුඟක් ගෙවල් වල එක්ක එළවලු දෙකක් නැත්නම් එකක් එක්ක ඒක හන්දා ජනතාව ජීවත් වෙන්නේ ඉතා විශාල පීඩනයක ජනතාව මේ තත්ත්වයට මුහුණ දීලා අපේ අනාගත පරම්පරාව අපේ දරුවන්ට බඩගින්න ඉන්න සිද්ධ වෙලා තියෙනවා ඒක සමහරු එක එක විදියට අර්ථකථන දෙනවා මන් දැක්ක ඔල මොට්ටල වෛද්‍යවරයෙක් කියනවා ඉඳලා හිටලා කෑම වෙලා නොකා ඉන්නක හොඳයි කියලා ඒ වෛද්‍යවරයාගේ බෙල්ල මහතයි බඩ මහතයි එයාට තේරෙන්නේ නැහැ බඩගින්න ඉන්න දරුවන්ට ඔච්චර වේදනාවක්ද මේ වහර ඇති වෙන්නේ කියලා මන්දක පාඩලි චම්පිකර අනවක මෙතුමාගේ අනු කමිටුවේදී එතුමා කියලා තියෙනවා මේ රටේ 120කට පමණයි පෝෂණයෙන් යුක්ත ප්‍රෝටීන් සහිත හොඳ කැමේලක් ගන්න පුළුවන් තත්ත්වයක් අද මේ රටේ තියෙන්නේ කියලා. ඒක හන්ද අපි මේවා මේ සත්‍යයේ යථාර්ථයේ තීරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මම දැක්ක පෞගියස්සල අර රටම කාපු ගොවියා විනාශ කරපු කෘෂිකර්මාවත කියනවා එංගලන්තයේත් ඇමරිකාවේත් දරුවෝ පෙට්ටිය අරන් එනවලු පාසලට පෙට්ටිය කෑම නැහැලු මේ පුද්ගලයා මට පේන්නේ තනිකර මන්දබුද්ධිකෙක් කියලා ඒ රටවල මිනිස්සු බඩගින්න ඉන්නවා කියලා කියනවා නම් එහෙමනම් මේ පුද්ගලයා මට පේන්නේ හේ හිඟා කාලා තියෙන අතීතයේ ගිහිල්ලා ඒ කාලේ කාගෑරි කෑම පෙට්ටියකට බිද්දද දන්නේ නැහැ කාලේ මේ වගේ කාලේ අවසාන කතාවක් තප්පරයක් දෙන්න මේ වගේ කාලකන්ණේ කතා කියන අයට රැවටෙන්න එපා කියලා මේ රටේ ජනතාවට මම ගෞරවයෙන් කියා සිටිනවා අරගලයේ හරහා අතිවාසිකම් වෙනුවෙන් හඬනගෙන ජනතාව මර්ධනය කරන්න ක්‍රියාත්මක වෙන නිවටුන් සියලු දෙනාට අපි රතු එළියක් දක්වනවා මේ පහර දීම වල නියැලී ඉන්න සියලු දෙනාට තාරාතිරම නොබලා අපි රතු එළියක් දක්වනවා අපි බලයට ආම මේගොල්ලෝ අනිවාර්යෙන් නීතිය හමුවට ගේනවා මම මතක් කරන්න ඕනේ මේ නිවට මිනිසුන්ට එදාට ඒගොල්ලෝ වෙනුවෙන් පණී සිටින නීතිච්චෙක්වත් මේ රටේ නැති වෙයි අරගලයට ජය වේවා බොහොම ස්තුතියි ගරු ලසන්ත අලගිය